නම් වෙන දින සාමකාමී උද්ඝෝෂක කරුවන්ට අපි දන්නවා මයිනා ගෝගම අන්වර්ථ නාමයෙන් හඳුන්වන ස්ථානයත් ගෝටා ගෝගම අන්වර්ථ නාමයෙන් හඳුන්වන ස්ථානයේදී කලාකාරී ලෙස හැසිරුම් ලැබූ ප්‍රචණ්ඩකාරී මිනිසුන් විසින් සාමකාමී අරගල කරුවන්ට පහර දීමක් සිද්ධ කරනු ලැබුවා. එම පහර දීම අවස්ථාවේදී එම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව මගින් කිසියම් ආකාරයකට සාමකාමී අරගල කරුවන්ට හානියක් වෙයි කියන සම්බන්ධයෙන් අපි දන්නවා පැමිණිලි පොලිසියට දැල්ලා තිබ්බා. ඒ කාලය තුල කොළඹ පස්නහිර පළාත භාරව එම උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ වැළැක්වීමේ බලතල තිබුණේ පස්නහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට. නමුත් තමන්ට එම බලතල ලබා දීලා තිබියදී පොලිස් ආඥාපන්ති පැහැදිලිවම එම බලතල ලබා දී තිබියදී ඒ වගේම අපි දන්නවා පොලිස්පතිවරයා ඒ වන විට ඔහුට යම් ආකාරයේ නියෝග ලබා දීම් කළා තිබුණා මේ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණය වළක්වන්නට කියලා. නමුත් ඒ සියලුම දේවල් පැත්තකට දාලා ඒ අවස්ථාවේදී අපි රූපරාමවල දැක්කා දේශබන්දු තෙන්නකෝන් විසින් සාමකාමී අරගලකරුවන්ට පොරොන්දුත් ලබා දෙන මේ උද්ඝෝෂණ ස්ථානයට පහර දීම් කරන්නේ නැහැ ප්‍රචණ්ඩකාරී විදියට එන ඒ පුද්ගලයන් වළක්වාලනවා කියලා පොරොන්දුකුත් දෙනවා. මේ පැහැදිලි සාක්ෂි. එතකොට මේ පැහැදිලි සාක්ෂි මත තවමත් දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් අපි දන්නවා මේකට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකුත් තියෙනවා. කරුණුත් වාර්තා වෙලා තියෙනවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. නමුත් තවමත් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මේ වෙනකන් අඩුතරම ස්ථාන මාරු වීමක්වත් මෙම පොලිස් නිලධාරියට කළා නැහැ. ඒ නිසා පොලිස් ආඥා පණිවිඩ කියන්නේ ලංකාවේ මේ වෙනකොට අපි දන්නවා මේ සාමකාමී උද්ඝෝෂක කරුවන් 77 එක අරක මේක කියලා අත්අඩංගුවට ගැනීම කරනවා උද්ඝෝෂණ විසිරුවා හැරීම් කරනවා. දැන් අපි දින පැහැදිලිවම දන්නවා ඒතර පොලිස් නිලධාරීන්ට මේ 77 එක වගන්තියටදී පොලිස් ආඥා පණිවිඩයටදී බලතල දැන් තියෙනවා. ඒ කියන්නේ පණත සක්‍රියව තිබිලා තියෙනවා. අපි අහන ප්‍රශ්නේ තමයි 2022 මැයි 9 වෙනකොට මේ පොලිස් ආඥා පණිවිඩ ක්‍රියාත්මක වුණේ නැද්ද? ඒතර දේශබන්දු තෙන්නකෝන්ට මේ පොලිස් ආඥා පණිවිඩ එදා පෙනුනේ නැද්ද? එතකොට මේ ප්‍රචණ්ඩකාරී පිරිස අපි දන්නවා අති ප්‍රචණ්ඩකාරී පිරිසක් මේ පහර දීම් සිද්ධ කරේ. ඒ තුල ලංකාව පුරා මේ උද්ඝෝෂණ සිද්ධ වෙච්ච ප්‍රමාණය විශාල ප්‍රමාණයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිද්ධ වුණා. ගිනි තැබීම් වුණා, ගෙවල් ගිනි තැබීම් වුණා. අපි කතා කරනවානේ අද මේ උද්ඝෝෂක කරුවන් අත්අඩංගුවට ගන්නවා. එතකොට ඒවට හේතු කියනවා ගිනි තැබීම් කළා, මහජන අනදරයන් කළා කියලා. හැබැයි මේ සියලු දේවල් වලට පදනම වුණේ මැයි 9 සිද්ධ වෙච්චේ සිදුවීම වළක්වා නොගැනීම. එදා ඒ සිදුවීම් වළක්වා ගත්තා නම් අර සාමකාමී අරගලයේ ඊටාම සාමකාමී තිබ්බ අරගලේ ක්‍රියාත්මක වෙන්නට තිබ්බ දිගටම. නමුත් ඒක ප්‍රචණ්ඩකාරී වුණේ රට පුරා ප්‍රචණ්ඩකාරී වුණේ මේ මැයි 9 සිදුවීම බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිතාමතාම බියසුළු වීමෙන් හෝ වෙනත් ආකාරයක ඔහුගේ දේශපාලනික බලපෑම් මත සිද්ධ වෙච්ච ක්‍රියාවක් කියන එක පැහැදිලි. ඒ නිසා අපි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් ආඥා පණිවිඩ යටතේ දේශබන්දු තෙන්නකෝන් විත්තිකරුවක වශයෙන් නම් කරලා පුද්ගලික පැමිණිල්ලක් ගොනු කරා. අද දිනේට එම නඩුව කරුණු තහවුරු කිරීම සඳහා තමයි අධිකරණයේ කැඳවුම් ලැබුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණේ. අපි විසින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් කරා, ඔහුට සම්බන්ධයෙන් තියෙන චෝදනා සහ ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම කරා. අපිට ඒ සම්බන්ධයෙන් කරුණු සලකලා බලලා නියෝගයක් සඳහා දෙසැම්බර් 2 දිනට කල් තැබීමක් කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ එච්චර විශාල දිනයක්. මොකද අපි දන්නවා මේ නඩුව අපි ෆයිල් කරේම 2022 6 වෙනි මාසෙ. මේ සිද්ධිය වුණේ 2022 5 වෙනි මාසෙ 9 වෙනිදා. නමුත් මේ වෙනකනුත් මේ සිද්ධිය තුළ පීඩාවට පත්විච්ච මේ පෙස්සන්කරු විතරක් නෙවෙයි. ලංකාවේ සියලු දෙනා, සියලු අරගලකරුවන්, සියලු පුරවැසියන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් තුළ එහෙම නැත්නම් ඔහුන්ව හානියට පත්වීම තුළ මේ වෙනකොටත් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත වෙලා තියෙනවා. සහ ඒ වැය හානි ප්‍රතිඵලදායක අතුරු ප්‍රතිඵල අපි අද භුක්ති විඳින්න ඉන්නවා. ඒ නිසා මේට පාදක වෙච්ච මේ නිලධාරියා තවමත් මේ විදියට බස්නාහිර පළාත භාරව වාඩි වෙලා, පුටුවේ වාඩි වෙලා සාමකාමී උද්ඝෝෂණ නවත්වීමට කටයුතු කරමින් 77 එක පොලිස් ආඥා පණිත ගැන දොඩවන අතරේ පොලිස් ආඥා පණිත යටතේ ඔහුට පවරන නඩුවට මොකක්ද වෙන සාධාරණය කියලා මේ රටේ පුරවැසියෝ බලාගෙන ඉන්නවා. ප්‍රමාද වෙන යුක්තිය පැකිලීමක්, ඒ කියන්නේ ප්‍රතික්ෂේප කිරීමක් කියලා කියනවා. ඒ සම්බන්ධයෙන් මීට වඩා මේ මහජන يعني ජාතික වැදගත්කමක් ඇති ප්‍රතිඋත්තරක් හැටියට ඔබ මේක දකින්නවාද? නීතිඥ වරියක් හැටියට මේකට මීට වඩා ඉක්මනින් අවධානයක් ලැබිය යුතුයි කියලා ඔබ තුමිය විශ්වාස කරනවාද? ඔව් අනිවාර්යයෙන්ම. මොකද මේ නඩුව පැවරීමෙන් පස්සේ පුද්ගලිකවම මේ පෙස්සන්කරුට බලපෑම් ඇති වුණා. ඒ වගේම නීතිඥවරයා විදිහට මට බලපෑම් ඇති වුණා. එතකොට මේ යුක්තිය අහිවීම, යුක්තිය ප්‍රමාද වීම තුල සිද්ධ වෙන්නේ මේ රටේ මිනිසුන්ට තියෙන විඳිතභාවය වැඩි වෙනවා. සහ අවශ්‍ය කරන ඒ සාධාරණ නොවති නිසා
නීතිය ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. මිනිස්සු එතකොට තමයි ආයුධ අතට ගන්නෙ. වෙනත් අනීතික ක්‍රියා කරන්නේ යුක්තිය පසුතලීමේ ක්‍රියාවලිය, නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය කල්ලිකුත් වීම තුළ. ඒ නිසා කල්පහුව වෙන නිසා. ඒ නිසා මම හිතන්නේ මම නීතිඥයෙක් විදිහට නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙක් විදිහටත් මමත් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සියලුම වග උත්තරකරුවන්, විත්තිකරුවන්, අපරාධකරුවන්ට නීතිඥමින් ක්‍රියාත්මක වෙනකොට කල් අරින්න අරින්න සිද්ධ වෙන්නේ යුක්තිය ප්‍රමාද වීම විතරක් නෙවෙයි, යුක්තිය දියවී යාම කියන ක්‍රම දෙකම වෙනවා. ඒ තුල සිද්ධ වෙන්නේ වින්දිතයන් අපහසුතාවයට පත්වීම පමණයි. මොකද මම මුලිනුත් කිව්වා මේ නඩුව පවරු ප්‍රසංකරුට බරපතල ආකාරයට තර්ජන සිදුවීම් උනායින් අනිතෝ. ඒ වගේම මේ නඩුව පැවරීම නිසා අපිට පුද්ගලික බලපෑම් සිද්ධ වුණා. ඒ නිසා මේවා හරිම ඛේදනීය තත්ත්වයක්. මම හිතන්නේ මේවා නීති ශාස්ත්‍රය තුළ මම හිතන්නේ ලොකු අවධානයක් දෙන්නට ඕන. මේ මිනිසු අධිකරණවලට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එන්නේ යම් කිසි ආකාරයක යුක්තිය ඉක්මනින් පසුදලවා ගන්නට. මොකද ඔවුන් පීඩිත පන්තිය. එහෙම නැත්නම් අගතියට පත්විච්ච වින්දිතයෝ. ඒ නිසා මම පුරේසියෙක් විදියට කියනවා අපේ නීතිය ක්‍රියාත්මක වන ආයතනත් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරනවා. නැත්නම් මිනිස්සු නීතිය ගැන තියෙන විශ්වාසය අනිවාර්යයෙන්ම දුර්වල එකක් බවට පත් වෙනවා.